Good morning, Lahiru. Good morning, good morning. Welcome to Stone Bungalow. Thank you. Marama lassana tanak. Breakfast ready. අරගෙන එන්නද මයිලා? නෑ අපි අරගෙන ආयला කතා කරන්නම්. ලස්සන තැනකට ඔන්න ඇවිල්ලා තියෙන අද ටුවර් එක මං තනියෙන් නෙමෙයි ඉමෙත් ඉන්නවා සඳුනිත් ඉන්නවා. ඉතින් අපි තුන්දෙනාත් එක්කම ඇත්තටම කියන්න බැරි තරම් ලස්සන තැනකට ආවේ සරන්ඩිප් ස්ටෝන් බංගලෝ නුවර කුණ්ඩසාලේ. විස්තර ගොඩක් තියෙනවා පෙන්වන්න ට්‍රැවල් කරන්න කැමති අයට. හැබැයි කියනවා මේක ට්‍රැවල් බ්ලොග් එකක් විතරක්ම නෙමෙයි මේක මාරම ලස්සන තැනක්. කතා කරන්නත් ගොඩක් දේවල් තියෙනවා. ඒ නිසා අහගෙන ඉන්න බලාගෙන ඉන්න මේ එපිසෝඩ් එක. ඉතින් අද බ්‍රෙක්ෆස්ට් එක අපේ පළවෙනි දවසේ අර ඊයේ හවස තමයි අපි ආවේ මෙහෙට. ඇවිල්ලා එහෙම රූම් එකට ගියා. ඊට පස්සේ මොකද අද උදේ ඉඳලා මේකේ තැන බලන්නයි මෙතන කැම තියනවා සෑහෙන්න. ඒ ටික කන්නයි ඕගොල්ලෝ තැන් ටික පෙන්නන්නයි ඒ වැඩේ කරන්නත් ඉබේ ආපු වැඩේ. ඉතින් ඉමෙට් කන්න දෙන්නයි ඉමෙට් සෙල්ලම් කරන්නයි. මොකද ඉමෙට් සෙල්ලම් කරන්න තියෙනවා මෙතන පොඩි චිල්ඩ්‍රන් පාක් එකක් තියෙනවා මේ සරන්ඩිප් ස්ටෝන් බංගලෝ එකේ. ඉතින් ඒ නිසා තමයි අර මෙතන ක්‍රිස්මස් නිවාඩු වෙනකොට ෆැමිලි එක පිටින් ක්‍රිස්මස් නිවාඩුව ගත කරන්න කියාපු තැනක් තමයි සරන්ඩිප් ස්ටෝන් බංගලෝ එක. පවුල පිටින් එන්න ඇති වෙන්න කාමර තියෙනවා සෑහෙන ලාභදායි විදිහට සහනදායි විදිහට. මේ වගේ බ්‍රෙක්ෆාස්ට් එකක් ගන්න වෙන කොහෙද හම්බ වෙන්නේ? මං හිතන්නේ අර කතාවක් තියෙනවානේ සිය රටදේ සිරි සැපදේ කියලා. ඒකට කදිම උදාහරණයක් තමයි සරන්ඩිප් ස්ටෝන් බංගලෝ එක. මම හිතන්නේ මොකද නැත්තම් අපිට ගොඩක් ලාට සඳුනි හම් වෙන්නේ සෙටප් කරපු සෙටප් එකක් උඩ. මේ ෆස්ට් ටයිම් නේ? මේ ෆස්ට් ටයිම් නේ? මෙහෙම ගලක් උඩ කන්නේ ෆස්ට් ටයිම්. නැත්තම් අපි හැමදාම ගිහිල්ලා කන්නේ හොටෙල්ස් වල ගිහිල්ලා ටේබල් එකක් උඩ. මම හිතන්නේ ඒකයි මෙතුත් කන්නේ සෑහෙන්න. ඉමෙත් සෑහෙන රිලැක්ස් එකේ කන්නේ. ඉමෙතුත් බලනවා ඇති මොකද්ද මේ වෙලා තියෙන වෙනස? මහලිකන්ගේ වට වෙලා තියෙන මේ ලෑන්ඩ් එක. ඊට පස්සේ අපි මේ රූම්ස් 17ක් අලුතෙන් මේ පැත්තේ හැදුවා. ඊට පස්සේ රූම්ස් 12ක් හැදුවා. ඊට පස්සේ මේ රූම්ස් 70ක් වෙන ඉතුරු 40 මේ පැත්තේ අලුතෙන්ම නිම කරා. මොකද දවසෙන් දවස ෆොරනස්ලා වැඩි වුණා. දැන් ඔක්කොම කලින් බලන දිනේ කවුද මේකේ මාත් එක්ක කතා කරන්න උදෙත් මාව ග්‍රීට් කරා හොටෙල් එකට ආවට පස්සේ තමයි ප්‍රින්ස් කරුණාරත්න සරන්ඩිප් ස්ටෝන් බංගලෝයේ හිමිකාරතුමා නැත්නම් අම්පාර නම් දන්නේ මොන්ටි. ඔව් මොන්ටි බේබි කියලා. මොන්ටි බේබි. හැබැයි ඉතින් මම දන්නේ අර කිව්වගේ ලස්සනම හොටෙල් එකක් මාරම ලස්සනයි හිතට මාර සැනසීමක් තියෙන තැනක්. ඒ නිසා මම දන්නේ අවුරුද්ද අවසන් කරන්න කලින් නැත්නම් අලුත් අවුරුද්දේ තැනකට ගිහලා නිදහසේ ඉන්න හිත හිතේ තියෙනනම් ආසාවක්. මම දන්නේ ඒකට නියම තැන තමයි කුණ්ඩසාලේ තියෙන මේ සරන්ඩිප් ස්ටෝන් බංගලෝ එක. දැන් ඒතරම් සාමාන්‍යයෙන් දැන් මේක ප්‍රධාන පූල් එකනේ. මීට අමතරව තව පූල් එකක් තියෙනවද? තව පල්ලෙහා පූල් එකක් තියෙනවා. තව උඩ ස්විට් එකක් එක්ක තව පූල් එකක් තියෙනවා. මොකද ඒතරම් රෙස්ටෝරන්ට් කීයක් තියෙනවද මේකේ? රෙස්ටෝරන්ට් දෙකක් තියෙනවා. මොනවද තියෙන්නේ? ෆයින් ඩයින් රෙස්ටෝරන්ට් එකක් තියෙනවා උඩ. තව මෙහා පැත්තේ බාර් එකත් එක්ක වෙනම රෙස්ටෝරන්ට් එකක් තියෙනවා. හරි. ඒතර කාමර ඔක්කොම 70යි. 70යි. ඒතර බංගලෝ එකේ කාමර 7යි. ඒ ඔක්කොම තමයි 70යි. ඔක්කොම 70යි. ඔව් ඔව්. ඩිලක්ස් රූම් තමයි ගොඩක් විකුණන්නේ. හාෆ් බෝඩ් එකක් සාමාන්‍යයෙන් රුපියල් ෆුල් බෝඩ් එක 15000ක් විතර එනවා. මේ දැන් 150ක් ඩිස්කවුන්ට් දීලා. 150 ඩිස්කවුන්ට්. අන්න හොඳ නිවුස් එකක්. 150ක ඩිස්කවුන්ට් එකක් තියෙනවා. ඉතින් ඒ නිසා ඔයගොල්ලන්ගේ ට්‍රැවල් එක ප්ලෑන් කරනවා නම් වැකේෂන් එක ප්ලෑන් කරනවා නම් 150ක ඩිස්කවුන්ට් එකක් කියන්නේ මේ කාලේ ලොකු ඩිස්කවුන්ට් එකක්. මොකද බ්‍රෙක්ෆාස්ට් එක කෑම නියමයි. අපි ඊයේ රෑම ආවි ඊයේ ඩිනර් එක කෑම නියමයි. ඉතින් ඒ නිසා එහෙම බලනකොට 150ක ඩිස්කවුන්ට් එකක් එක මේ වගේ තැනක බොහොම ලක්ෂරි විදියට ලංකාවට ලංකාවේ ගානට මේ දවස්වල ඉතින් ආර්ථික ප්‍රශ්න අතම කියන දැන් නෑ නේද? සාමාන්‍යයෙන් දැන් මොකද්ද මේ 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 වගේ තැනකට එන කෙනෙක්ට දැන් අපි ඕන තරම් හෝටල් ගියොමයි තිනවනේ. දැන් නුවර ගත්තත් ඕන තරම් හොටෙල්ස් තිනවා. මේකේ තියෙන තව මොනවද විශේෂ දේවල් මොනවද තියෙන්නේ? මේක හරි නිදහස්. රැයට හරි නිදහස්. මොකද සීතලක් තියෙනවා. සීතලක් තියෙනවා. බංගලාවට ගියහම හරි නිදහස්. මේ වටපිටාන් ස්විමින් පූල්ස් තියෙනවා. මිනිස්සුන්ට විනෝද වෙන්න පුළුවන්. ඉතින් මෙතනින්ද මාලිගාවට කිලෝමීටර් 6යි. හොඳ මේක. ඔව්. උදේට අපි ඕන නම් දානි ලෑස්ති කරලා දෙනවා. කිරිහාර ලෑස්ති කරලා දෙනවා. දානිත් අරගෙන මේ ගිහිල්ලා නොමිලේවා. කිසිම චාර්ජ් එකක් නැහැ. කිරිහාර ඔක්කොම ලෑස්ති කරලා දෙනවා.
මාලිගාවට ගිහිල්ලා එන්න පුළුවන්. මෙතන ඇවිල්ලා නතර වෙනවා නම් කෙනෙක් ඒ අවස්ථාවක් තියෙනවා. මොකද සාමාන්‍යයෙන් මාලිගාවට උදේ කිරි ආහාර අරන් යන එක කොහොමද හදාගන්නේ කියලා කෙනෙක් හිතෙන්න පුළුවන්. ඉතින් ඒ අවස්ථාවක් තියෙනවා සරෙන්ඩිබ් ස්ටෝන් බංගලෝ එකේ හිටියොත් ඔන්න නොමිලේ ඒ කටයුතු කරලා දීලා තිනවා කරලා දෙනවා. ඉතින් ඒකත් හොඳ අවස්ථාවක්. කලහිර ගොඩක් සෙනගාවොත් අපි බස් එක දෙනවා, ෂටල් බස් එක, නොමිලේ ට්‍රාන්ස්පෝර්ට් එක. දැන් කෝච්චිය ආවොත් ලොකු පිරිසක් ආවොත් අපි කෝච්චියට ගිහිල්ලා අරගෙන එනවා. අන්න මං හිතන්නේ මේ අර මේවා තමයි පැකේජ් බෙනිෆිට්ස්. මේවා ඒ කියන්නේ කවුද එහෙම මේ දවස්වල සලකන්නේ? විශේෂයෙන්ම දැන් මෙතන එන්න නම් මහලු ගුදුරකුත් නැහැ. කිලෝමීටර් 9000 කිලෝමීටර් 4000ක් 6ක් විතර තියෙන්නේ තැන් එක පුරේ බොමුණ එන තැනත් පොඩක් කියමු හරියටම. නැහැ, කිසිම මුදලක් අය කරන්නේ නැහැ ට්‍රාන්ස්පෝර්ට් දුන්නාම. ඉතින් කෙලින්ම මෙතන නතරම්පත කුණ්ඩසාලේට ඇවිල්ලා තුම්බාර හන්දියෙන් ඇතුලේ ගංගා අයිනට එන්න ඕන. තව ගොඩක් ගෙස්ලට හෙලිකොප්ටර් එක එන්නත් පුළුවන්. මොකද හෙලිපෑඩේ තියෙනවා නේ? හෙලිපෑඩේ තියෙන හෙලිකොප්ටර්ස් දෙකක් ලෑන්ඩ් කරන්න පුළුවන් එකපාර. ගොඩක් ගෙස්ලා හෙලිකොප්ටර්ස් වලින් යලා ලන්ච් අරගෙන මෙතන ඉඳලා කණ්ඩලම යනවා, නුවරළි යනවා. ගොඩක් එන්ජොයි කරන, ගොඩක් ටුවරිසම් තිබ්බ කැලිෆෝනියාස් ළඟ. අයිබන් ලන්ච් එක අපි රෙඩි කරලා තියෙනවා සරද. හැබැයි ලන්ච් එකට වඩා නම් ලස්සනම මේ වටපිටාව මාරම ලස්සනයි කියන්න වචන නැහැ නේ සඳුනි. මහවැලියත් එක්ක වතුරත් පිරලා තියෙන මහවැලියේ. ඉතින් මේ වගේ ලොකේෂන් එකක් වෙන කොහෙන්ද දකින්න තියෙන නිසා තමයි සරෙන්ඩිබ් ස්ටෝන් බංගලෝයකට ආවොත් මේ chance එක ඔයාලට තියෙනවා. ලන්ච් එකක් ගන්න ගම මෙයාට දෙමු. මෙයාගේ තියෙනවා ඉමේජ් එකේ කැමති මේක තමයි පපඩක් වෙලාව. මම දැක්කම දැන් අඬන shape වුණා. ඉතින් සරෙන්ඩිබ් ස්ටෝන් බංගලෝයකට ආවොත් ඔයගොල්ලන්ට පුළුවන් මම දැන් ලන්ච් එකක් ගන්න ගම මේ වගේ බොහොම ලස්සන වටපිටාවක ඉඳලා තමන්ගේ ලන්ච් එක ගන්න. ඉතින් කැමරා හතරක් නෙමෙයි ඇස්වලත් ඇසුත් පිනවන්නට පුළුවන්. ඒ තරම් ලස්සනයි. පල්ලෙය පේන්නේ රවි මේ හෙලිපෑඩ් එකනේ. හෙලිපෑඩ් එක සර්. ඔකේ අපි හෙලිකොප්ටර් දෙයක් ඉදිරිය ලෑන්ඩ් කරනවා ඉතින්. දැන් සාමාන්‍යයෙන් මේ මේ මම අහලා තියෙනවා මෙතන ෆොරින් මේ කට්ටිය ආවට පස්සේ මේ ෆන්ක්ෂන්ස් එමත් ගන්නවා කියලාද? ෆන්ක්ෂන්ස් කරනවා සර්. ඔකේ ෆයර්වර්ක්ස් එකක් පේනවා නේද? බූස් ගෙනල්. අන්ත මේ වගේ තනක් එක උඩ දකින්න හම්බ වෙන්නේ නැහැ නේ. ගොඩක් වතුර ටිකක් පිරෙච්චම තවත් ලස්සනයි. දැන් ලෝකල් කට්ටියත් කාර්රි ෆන්ක්ෂන් එකක් ලෑන්ඩ් කරන ඕනොත් මේ හෙලිපෑඩ් එකේ පුළුවන්ද? පුළුවන් සර්. පුළුවන්. chance එක කරනවා අපි. ගොඩක් කරනවා. එහෙනම් අපි කමු බඩගිනි. දැන් ඇවිද්දා වටේම ඇවිද්දා. මොකද මේක ඇවිදිනවා කියන්නේ ලේසි පාසු එකක් නෙමෙයි, විලේජ් එකක් වගේ එකක් මේක ඇවිල්ලා සරෙන්ඩිබ් ස්ටෝන් බංගලෝයක් කියලා කියන්නේ. ඒ නිසා මේක බංගලාවක් විතරක් නෙමෙයි, හෝටලයක් විතරක් නෙමෙයි, තනිකරම විලේජ් එකක්. ඒ නිසා මේක ඇවිදලා ඇවිදලා දැන් මහන්සි. එහෙනම් අපි කන්න ලෑස්ති. අයිබෝන් මිස්, අයිබෝන්. අද අපි මෙතන වැව්මාළු, ලොකු වැව්මාළුවෙක් ලංකාවේ ක්‍රමයට අපේ තියෙන ස්පයිසස් දාලා රැප් බනානා ලීෆ් එක රැප් කරලා ඊට පස්සේ අපි මේකේ දාලා ස්ටීම් කරගන්නවා විත් කොකොනට් මිල්ක්. ඒකට අවශ්‍ය කරන බඩු ටික තමයි මේ ඔක්කොම මෙතන තියෙන්නේ. කරපිංච, අමුමිරිස්, නයිමිරිස් එක, ලෙමන් ග්‍රාස්, ගාලික්, ජින්ජර්, කොත්තමල්ලි කොළ. මේ ටික ඔක්කොම මේ පොඩි වංගෙඩියට දාලා අපි හිමීට කොටා ගන්නවා. රයිට්, මම මිස්ටර් වාර දෙන ඒ වැඩේ කරන්න. මම පොඩ පොඩ දානවා. ලෙමන් ග්‍රාස් ටිකක් දා, සෝල්ට් ටිකක්, ලුණු මේසේ හැඳි භාගයක් විතර, තේ හැඳි භාගයක්, පෙපර් තේ හැඳි භාගයක්, තක්කාලි ස්ලයිසස් හතරක්, කරපිංචයි කොත්තමල්ලි, තෙල් මිය හැඳි දෙකක් විතර දාගන්න. ඕකටමත් පොල් කිරි හැඳි තුනක් විතර දාගන්න. දෙහි ගෙඩියක් පමණ අපි ඔකට මිරික් ගන්නවා. දැන් මේ පොට් එක අපි හීට් කරගන්න ඕන. මේක දාන්න කලින් පොඩ්ඩක් ඔයිල් පොඩ්ඩක් දාගන්නවා. මේ හදාගත්තු මිශ්‍රණය අතින් මෙහෙම කවලම් කරලා මේ විදියට මෙයාව වහගන්න. මෙයාව මේ දෙපැත්ත මෙයාගේ ස්ටීම් එක යන්නේ නැතුව ඉන්න රැප් කරගත්තා නම් හොඳයි. එතකොට මේකේ තියෙන ඇරෝම එක ඒක ඒ විදියටම හිටිනවා. ජින්ජර් ගාලික් ටික
අපි මේකට දාගන්න පුළුවන්. සේර ටිකත් මේකටම දාගන්නවා. කරපිංචා ටිකක් නැට්ටත් එක්කම දාගත්තර ප්‍රශ්නයක් නැහැ. මේකටම අපි දාගන්නවා මේ තව පොල් කිරි ටික. දැන් ඉතින් මේ මිස්ටර් පොඩ්ඩක් ඇවිල්ලා බලන්න පුළුවන් මේකේ සුවඳ කොහොමද? ලෙමන් ග්‍රාස් ජින්ජර්. ඔව්. එනවනේ. රයිට්. පොතාගත්තු වැව් මාළුව මේ විදිහට අපි මේකට දාගන්නවා. විනාඩි 10ක් 11ක් වමන කාලයක් මෙයව ස්ටීම් කරගන්නවා. So I'm going to open the I take off the banana leaf. Slowly I'm going to take off that. දැන් බලනදකෝ මේ පොඩ්ඩකෝ කියලා අපි දෙන්න විතරයි ඉන්නේ ඩිනර් ටේබල් එකේ. එයා හොඳටම නිදි. ඉතින් ඕන කවලා යාට විලාසෙනින් කවලා යා නිදාගත්තා. මේ හැබැයි ඉතින් මාර නිදහස අපි දෙන්න නිදහසේ කාලයකට පස්සේ හොඳ ඩිනර් එකක් ගන්න පුළුවන්. ඉතින් ඔගොල්ලෝ බලාගෙන ඉන්න මොනවද තියෙන මෙනු එක ඔගොල්ලෝ තාවට පස්සේ ඊළඟ දවසේ ඒකම ඉල්ලන්න. හැබැයි දැන් ඕගොල්ලෝ දැන් වෙන්නේ ඕගොල්ලන්ට බලාගෙන ඉන්න අපි දෙන්න හොඳටම කන්න යන්නේ. මේක ලහිරු අපේ හොටෙල් එකේ ග්‍රෑන්ඩ් බෝල් රූම් එක. මේක සාමාන්‍යයෙන් අපි ක්‍රවුඩ් එක 300ක් වගේ දානවා. වෙඩින් ගන්නවා, හෝම් කමින්. එතකොට ලොකු එකක්නේ. ලොකු ක්‍රවුඩ් එකක් දාන්න පුළුවන් අපිට මේකට. එතකොට වෙඩින් එකක් ගන්නව නම් අවුට්ඩෝ පෝරුව කරන්න පුළුවන්. පූල් ඒරියා එකේ ලස්සන ලොකේෂන් එකක් එනවා. එතකොට බුෆේ ඒරියා එක අපිට වෙනම ගන්න පුළුවන්. එහා පැත්තේ තියෙන බුෆේ ඒරියා එක ඔතන ඉඩක් තියෙනවනේ. ඔව් ලොකු ඉඩක් තියෙනවා මේකේ. සර් DJ එකේම කොහොමද වෙඩින් නැතිද කොහොමද? DJ එක මෙතන ගන්න පුළුවන්. ඩාන්සින් ෆ්ලෝ එකයි DJ එකයි මෙතන. එතකොට ඔය කෝපරේට් ෆන්ක්ෂන් වලට දෙන්න පුළුවන්නේ අනිවාර්යෙන් ක්‍රවුඩ් එක සාමාන්‍යයෙන් 300ක් වගේ ලොකු ක්‍රවුඩ් එකක් අපිට මේ හෝල් එකේ දාන්න පුළුවන්. මම නුවර මේ වගේ තැනක් හොයාගන්න තමයි ඉතින්. අග පාතින් ලොකුම හෝටල් එක වගේ ගන්න පුළුවන්. ඉතින් සරන්ඩිබ් ස්ටෝන් බංගලෝ අපි ෆැමිලි ටුවර් එකක් ආවේ. හැබැයි මේක ෆැමිලි ටුවර් එකට එහා ගිය නැත්නම් ට්‍රැවල් බ්ලොග් එකකට එහා ගිය දෙයක්. මොකද රෙස්ටෝරන්ට් කිහිපයක්, ස්විමින් පූල් තියෙනවා තුනක්. ඊට පස්සේ ලක්ෂරි රූම්ස්, ඒවත් වෙනම කැටගරීස්. ඊට පස්සේ සෑහෙන ලොකු ගැලරි ඒරියා එකක්, ෆොටෝස් ගන්න, අපතේ වෙඩින් ෆොටෝස් ගන්න ගොඩක් කටියනවනේ. ඉතින් මේ හැම දෙයක්ම මේක ඇත්තටම සම්පූර්ණ විලේජ් එකක්. ඉතින් අපේ හරිටියක බලන පිටරටින යාළුවෝන වැකේෂන් වල ලංකාවට මේ අවුරුද්ද අන්තිම නැත්තම් අලුත් අවුරුද්ද පටන් ගන්නකොට අනිවාර්යයෙන්ම මෙහෙ ටික් එකක් දාගන්න. ආවොත් නම් යන්න හිතෙන්නේ නැති වෙයි. ඒ තරම්ම ලස්සන තැනක්. ඉතින් මදනේ අපිටත් අද ෆැමිලි ටුවර් එක ඇත්තටම නියම තැනක්. ඉමෙත්ත් සෙල්ලම් කරන්නත් තියෙනවා, ලොකු චිල්ඩ්‍රන් පාර්ක් එකක් තියෙනවා. ඉතින් ඉමෙතුත් ආසාවෙන් තමයි මේ දවස ගත කරේ. එමුනා ඉතින් අපි කොළඹ යනවා. ඉතින් බලමු මේ වගේ තව ලස්සන ෆැමිලි බ්ලොග් එකක් අපි ඉස්සරහට අරන් ගන්න. හැබැයි නුවර නැත්තම් නුවර පැත්තෙන් ගියොත් අනිවාර්යෙන් මෙතනට එන්න. ඔයා ආවොත් නම් යන්න අනිවාර්යෙන්. දවසක් නතර වෙලාම තමයි යන්නේ.